මමද කතා කරන්න යන්නේ වික්ටෝරියන් ස්ටේට් ස්පොන්සර්ෂිප් එකට අලුතෙන් එකතු වෙච්ච ටාගට් සෙක්ටර්ස් 6 ගැන. මේකේ මූලික විස්තර කිව්වොත් වීසා සබ් ක්ලාසස් 190 සහ 491 මගින් තමයි මේ වික්ටෝරියා ස්ටේට් ස්පොන්සර්ෂිප් එකට අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 2021 ජූලි 7 වෙනිදා ඉඳන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නියමිත වෙලා තියෙනවා. මේකට අයදුම් කරන්න පුළුවන් වෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වෙන ගමන් රැකියාවක් කරන අයට විතරයි. අපි දැන් බලමු මොනවද මේ ටාගට් සෙක්ටර්ස් කියන්නේ කියලා. 2020 දිනම් ටාගට් සෙක්ටර් එකක් විදිහට වික්ටෝරියන් ස්ටේට් එකෙන් තිබුණේ හෙල්ත් සෙක්ටර් එක විතරයි. දැන් නම් ඒකටත් අමතරව අලුතෙන් සෙක්ටර්ස් 6ක් එකතු වෙලා තියෙනවා. ඒ 6 තමයි මෙඩිකල් රිසර්ච්, ලයිෆ් සයන්ස්, ඩිජිටල්, ඇග්‍රි ෆුඩ්, ඇඩ්වාන්ස් මැනුෆැක්චරින්, නිව් එනර්ජි, එමිෂන් රිඩක්ෂන් ඇන්ඩ් සර්කියුලර් ඉකොනොමි කියන ටික. එතකොට ඒ 6ත් එක්ක හෙල්ත් සෙක්ටර් එකත් එකතු වුණාම දැනට ටාගට් සෙක්ටර්ස් 7ක් තියෙනවා. හැබැයි වික්ටෝරියන් ස්ටේට් ස්පොන්සර්ෂිප් වීසා එක ඇප්ලයි කරන්න ඔයා ටාගට් සෙක්ටර් එකකට අදාළව රැකියාව කිරීම පමණක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයා ඒ රැකියාව STEM skills භාවිතා කරලා කරන බව ඔප්පු කරන්නත් පුළුවන් වෙන්න ඕන. මේ STEM skills කියන්නේ මොනවද කියලා බැලුවොත් science, technology, engineering, mathematics, manufacturing. මෙන්න මේ වචන කිහිපය මුල් අකුරු එකතු වෙලා තමයි STEM skills කියන වචනය හැදිලා තියෙන්නේ. ඒ වගේම ඔයාලා මේ ටාගට් සෙක්ටර්ස් අනුව ඇප්ලයි කරනකොට තමන්ට අදාළ සෙක්ටර් එකත් එක්ක ඔයා නිරත වෙන රැකියාව හරියටම ගැලපෙන්න ඕනේ. එහෙම නැති වුණොතින් ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා හොස්පිටල් එකක රැකියාව කරන software developer කෙනෙක් නම් ඔයා හිටි වෙන්නේ health sector එකට. දැන් අපි බලමු 2020 ඉඳන්ම ටාගට් සෙක්ටර් එකක් විදිහට තිබ්බ health sector එක ගැන. මේකෙදි ඔයා health sector එකට අදාළව ඇප්ලයි කරනවා නම් නර්ස් කෙනෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි වෙන්න ඕනේ නැහැ. සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ වෙන ආයතනයක STEM skills භාවිතා කරන රැකියාවක් කරනවා නම් ඔයාට පුළුවන් හෙල්ත් සෙක්ටර් එක යටතේ අයදුම් කරන්න. හැබැයි නර්සින් ගැන සැලකිලිමත් වෙනකොට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ ඕස්ට්‍රේලියානු රජය විසින් අනුමත කරපු නර්සින් කැටගරිස් කිහිපයකට පමණයි. මම මේ කැටගරිස් ටික මෙතන දාලා තියෙනවා. එහෙම වුණත් ඕස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුව වෙනස් නර්සින් කැටගරි එකකට උනත් අවස්ථාව දෙන්න ඕස්ට්‍රේලියානු රජය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකෙදි ඍජුවම සෞඛ්‍ය ප්‍රවර්ධනයට දායක වෙන හොස්පිටල් සහ නර්සින් හෝම්ස් වගේ තැන්වල රැකියාවල් කරන හෙදියන්ට නර්සින් ඒජන්සි හරහා ඉල්ලුම් කරන අයට වැඩිය ප්‍රමුඛත්වය හම්බ වෙන බවත් ඕස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියේ ඒගොල්ලෝ දක්වලා තියෙනවා. දෙවැනි ටාගට් සෙක්ටර් එක තමයි මෙඩිකල් රිසර්ච් සෙක්ටර් එක. යුනිවර්සිටීස් වල රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් වල ඩ්‍රග් ඩෙවලොප්මන්ට්, ක්ලිනිකල් ට්‍රයල්, හෙල්ත් ප්‍රොඩක්ට් මැනුෆැක්චරින් වගේ රැකියාවක් STEM skill භාවිතා කරලා සිදු කරනවා නම් ඔයාට පුළුවන් මෙඩිකල් රිසර්ච් සෙක්ටර් එක යටතේ ඇප්ලයි කරන්න. ලයිෆ් සයන්ස් සෙක්ටර් එක යටතේ ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මෙඩිකල් ටෙක්නොලොජි, බයෝටෙක්නොලොජි, ෆාර්මසියුටිකල්, ෆුඩ් ප්‍රොසෙසින්, න්‍යූට්‍රසියුටිකල්, කොස්මසියුටිකල් වගේ ක්ෂේත්‍රයක STEM skills භාවිතා කළලා රැකියාවක නියුතු වෙන්න ඕනේ. හතරවෙනි ටාගට් සෙක්ටර් එක තමයි ඩිජිටල් සෙක්ටර් එක. හැබැයි දැනට ඩිජිටල් සෙක්ටර් එක යටතේ 190 වීසා සබ් ක්ලාස් එක හරහා අයදුම් කරන්න හැකියාව තියෙන්නේ සයිබර් සිකියුරිටි ක්ෂේත්‍රයේ රැකියාව කරන අයට විතරයි. සයිබර් සිකියුරිටි ක්ෂේත්‍රේ නැතුව වෙනත් අංශයක ඩිජිටල් සෙක්ටර් එකට අදාළ රැකියාවක් කරන කට්ටියට ඇප්ලයි කරන්න සිද්ධ වෙන්නේ 491 වීසා සබ් ක්ලාස් එක යටතේ. පස්වෙනි ටාගට් සෙක්ටර් එක තමයි ඇග්‍රි ෆුඩ් කියන්නේ. STEM skills භාවිතා කරමින් ෆුඩ් growth, ෆුඩ් ප්‍රඩක්ෂන්, ෆුඩ් මොඩර්නයිසේෂන් වගේ ක්ෂේත්‍රයක රැකියාව කරන කට්ටියට ඇග්‍රි ෆුඩ් සෙක්ටර් එක යටතේ අයදුම් කරන්න හැකියාව තියෙනවා. හයවෙනි ටාගට් සෙක්ටර් එක තමයි ඇඩ්වාන්ස් මැනුෆැක්චරින් කියන්නේ. මේකෙදි ඩිෆෙන්ස් සහ ඒරෝස්පේස් වගේ කැටගරිස් වලට අයත් රැකියාවවල නියැලෙන අයට මූලිකත්වය හම්බ වෙනවා. ඊට අමතරව රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්, ඩිසයිනින්, සප්ලයි චේන් මැනේජ්මන්ට් වගේ ක්ෂේත්‍රයක STEM skills භාවිතා කරලා රැකියාව කරනවා නම් ඔයාට හැකියාව තියෙනවා ඇඩ්වාන්ස් මැනුෆැක්චරින් සෙක්ටර් එක යටතේ ඇප්ලයි කරන්න. හත්වෙනි ටාගට් සෙක්ටර් එක තමයි නිව් එනර්ජි, එමිෂන්ස් රිඩක්ෂන් ඇන්ඩ් සර්කියුලර් ඉකොනොමි කියන්නේ. මේකෙදි ඔයා රැකියාව කරන ආයතනය ක්ලීන් එනර්ජි, රිනීවබල්ස්, බයෝ එනර්ජි, කාබන් කැප්චර්, එනර්ජි ස්ටෝරේජ් කියන කැටගරි එකකට අයිති නම් ඔයා රැකියාව කරන්නේ STEM skills භාවිතා කරලා කියන එක ඔයාට ඔප්පු කරන්නත් හැකියාව තියෙනවා නම් ඔයාට පුළුවන් මේ කැටගරි එක යටතේ වීසා එකට ඇප්ලයි කරන්න.